හස්තකර්මාන්තයනු සම්ප්‍රදායිකව පැවතෙන ව්‍යාපාරික සම්ප්‍රදායක් පමණක්ම නොවන අතර එය ලක්ෂ ගණනකගේ ජීවනෝපායද වෙනවා. කෙසේ නමුත් අමුද්‍රව්‍ය හිඟය ශ්‍රමික හිඟය සිය නිෂ්පාදනවලට නිසි වටිනාකමක් නොලැබීම වැනි කරුණු හේතුවෙන් මෙම කර්මාන්ත බොහොමයක් පවත්වාගෙන යෑම අද අර්බුදයට ලක්ව තිබෙනවා. එමෙන්ම නව පරම්පරාවද මෙම කර්මාන්ත සඳහා යොමු වීම ඒවයේ අඩු ප්‍රවණතාවයක් දකින්නට ලැබෙනවා. ඒ තුලින් බොහෝ සම්ප්‍රදායික ශිල්ප අපට අහිමි වෙමින් පවතිනවා. දේශීය හා සම්ප්‍රදායික කර්මාන්ත ආර්ථිකය මත සිදු කරන දායකත්වය මත පමණක් සලකා මෙම කර්මාන්ත අගෙයීමට ලක්නකොට එම කර්මාන්ත සමාජ පැවැත්මට සිදු කරන සමස්ත අගය එකතු කිරීම සලකා මෙම කර්මාන්ත කරුවන්ට අවශ්‍ය සහය සැලසීම ආණ්ඩුව විසින් සිදු කළ යුතු වෙනවා. දැන් ගරු කතානායකතුමනි අපිට පුළුවන් නම් මේ රටේ හස්තකර්මාන්ත සහ හස්තකර්මාන්තේ ක්‍රියාත්මක වෙන බල ප්‍රදේශ අපිට එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන් විලේජස් හැටියට ප්‍රතිනිර්මාණය කරලා රටට ඩොලර් රුපියන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න මම හිතනවා ඒක අපේ රටට ලබා දිය හැකි අලුත් ශක්තියක්. ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට මම පහත සඳහන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නට සූදානම්. දේශීය හා සම්ප්‍රදායික කර්මාන්තවල දැනුම හා කුසලතාවෙන් රැකගැනීමේ හා ප්‍රවර්ධනය කර ගැනීමේ අරමුණින් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කර ගැනීම කටයුතු ආරම්භ කර ඇති බවට වාර්තා වෙනවා. කෙසේ නමුත් මෙම ඉගැන්වීම සඳහා ප්‍රමාණවත් ගුරුවරු නොමැති වීම නිසා ඉගැන්වීම කටයුතු බිඳ වැටී ඇති බවද වාර්තා වෙනවා. ශිල්ප කලා විෂය පාසල් විෂය නිර්දේශය තුළ තවමත් ඉගැන්වීමේ කටයුතු සිදු කරන්නේද? මෙම විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන්ගේ හිඟයක් පවතින්නේද? මෙම විෂයට අදාළව විද්‍යාපීඨ මගින් ප්‍රමාණවත් පරිදි ගුරුවරු පුහුණු කිරීමක් සිදුනවන්නේද? එසේනම් ඊට හේතු කවරේද? බතික් කර්මාන්තය, අත්‍යන්ත රිදි කර්මාන්තය, වේවැල් කර්මාන්තය, ස්වර්ණාවරණ කර්මාන්තය, මැටි කර්මාන්තය වැනි තවත් බොහෝ සම්ප්‍රදායික කර්මාන්ත පවත්වාගෙන යෑමේදී අමුද්‍රව්‍ය හිඟකම අද ප්‍රබල ගැටලුවක් බවට පත් තිබෙනවා. මෙම සම්ප්‍රදායික කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීම සඳහා රජයේ සතු වැඩපිළිවෙළ කුමක්ද? අද වන විට රට තුල පවතින භූමි තෙල් හිඟයේ සමස්ත බතික් කර්මාන්තය කඩා වැටීමටද හේතු වී තිබෙනවා. මේ සඳහා රජයේ ලබා දෙන විසඳුම කුමක්ද? මෙරටට අවශ්‍ය විදේශ විනිමය ඉපයීමේ ප්‍රධාන මාර්ගයක් බවට දේශීය හා සම්ප්‍රදායික කර්මාන්ත පත් කළ හැකි. මෙම කර්මාන්තයන් මගින් සිදු කරනු ලබන නිෂ්පාදන අපනයනය සඳහා යොමු කිරීම දිරිගැන්වීමේ වැඩපිළිවෙළක් රජයේ ක්‍රියාත්මක කරන්නේ. එසේනම් මේ සඳහා මේ වන විට රජයේගෙන ඇති පියවර කවරේ? දේශීය හා සම්ප්‍රදායික කර්මාන්ත සඳහා අරමුදල් සම්පාදනය කර ගැනීමේදී දුෂ්කරතා රසක් පවතිනවා. ඒ බව කර්මාන්ත කරුවන් විසිනුත් සඳහන් කරලා තිබෙනවා. රජයේ මගින් දේශීය හා සම්ප්‍රදායික කර්මාන්ත කරුවන්ට සහනදායී පොලියක් යටතේ ණය පහසුකම් ලබා දීමේ ක්‍රමවේදයක් දියත් කළ හැකිද? කර්මාන්ත කරුවන්ට ගෙවීම් සිදු කිරීම ප්‍රමාද කරන හේයින් බොහෝ කර්මාන්ත කරුවන් ලක්සල සඳහා සිය නිෂ්පාදන ලබා දීම අතහැර දමා තිබෙනවා. ලක්සල මගින් මෙලෙස ගෙවීම් ප්‍රමාද කිරීමට හේතු කවරේද? ලක්සල ආයතනයේ රාජ්‍ය බැංකු මගින් ලබාගත් අතිවිශාල ණය ප්‍රමාණයක් මෙතෙක් පියවීමට කටයුතු කර නොමැති බවටද තොරතුරු වාර්තා වෙනවා. මේ සත්‍යයක්. එසේනම් ඒ කොපමණ ප්‍රමාණයක්ද? මේ ණය ලබාගෙන ඇත්තේ කුමන කාර්යයන් සඳහාද? මෙම ණය පියවීම සම්බන්ධයෙන් රජයේ ඉදිරි වැඩපිළිවෙල කුමක්ද? මෙම සම්ප්‍රදායික කර්මාන්ත සඳහා පහසුකම් සැපීමට පිහිටුවා ඇති ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ලක්සල යන ආයතනයන් ඒකාබද්ධ යාන්ත්‍රණයකට ගෙන මෙම අර්බුදකාරී අවස්ථාවේ විධිමත් ව්‍යාපාරික පහසුකම් කරණයක් සිදු කිරීමේ හැකියාවක් තිබේද? මොකද ඇමතිතුමා ඔබතුමා හොඳින් දන්නවා මේ ලක්සල ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ශිල්ප සභාව මේවයි තියෙන්නේ වෙනම න්‍යාය පත්‍ර තුනක්. තුන් ගොල්ල තුන් පැත්තකට යන්නේ. හැබැයි හස්තකර්මාන්තයේ වැඩි දියුණු කරන්නට නම් මේක ඒකාබද්ධ ක්‍රියාවලියක් තිබෙන්නට ඕන.
इसे एकाबद्ध वैदपिलो लक्ति बेनम ऐसा ना हा राज्य हंदुना आगे नती बेना वैदपिलो वेला खबर रहेद ये वाके में गरु अमात्य तो मनी विशेषण में श्रीलंका वे संप्रदाय का हस्तकर्मान तगम्मान तीनो मटमेक में उपदुमांग उपदेश का कार्य सभा में लगागते देशीय हत्ता तुरक तीनो संप्रदाय का हस्तकर्मान तगम्मान ये वाके में श्रीलंका वे संप्रदाय का नोन हस्तकर्मान तगम्मान हतलिस पाकते बिन इतिंग आपी सूदा नाम विशेषण में बुद्धि का पतरण में तुमांगे मूलिकत्ते तुला मेरठे हस्तकर्मांत गृहकर्मांत संप्रदायिक कर्मांत अपनायन प्रवर्धने किरी में आपी वेनमम यूनिट एकक एक क्या आपी विपक्षनायक कार्यालय स्थापने करलती बिना आपी सूदानम राज्यत्तेक एकट एकतुवेला राज्यत्तेक एकट वैदकरला में संप्रदायिक हस्तकर्मांत गम्मान देशीय हत्ततुनत एवगेम संप्रदायिक नोन हस्तकर्मांत गम्मान हतलिस पहत में दिकोट्टासेम अपनायन केंद्रीय गम्मान बावट पत्करन्नट अपि सूदानम रजयट उपरिम सहाय लबा देन्न ए उदेसा मम ऐमतितुमागेन इल्लीमक् करनवा आंडुव सह विपक्षय केंद्र करगत एकाबद्ध यांत्रणयक् स्थापनय करला अपि देगोल्लो एकट वैड करला डॉलर रुपयन अपनायन गम्मान बावट मेवा परिवर्तनय करन्ने कियला इल्लीमक् करमिन ओबतुमाट स्तुतियकुत् करन्नट ओन मंग ओबतुमाव एतुले पिटतत् दडि लेस विवेचनय करपु पुद्गले पहुगिय काले ओबतुमागे विविध क्रियाकारकम् तुल नमुत् मम होंद कियन्न ओन वेलावट होंदत् कियनवा ऐमतिवरयेक् हटियट उपदेशक कारक सभावेदी ओबतुमा बोहोम ऋजुव प्रगतिशीलीव धनात्मक अपे योजना वलट एकंगतावे लबा दीम गैन मंग हितने योजना वलट एकंगतावे लबा दुन्ने रटट होंदक् वेन निसा ඒ පිළිබඳව මම ඔබතුමාට අර විවේචනය කරනවා වගේම පුංචි ප්‍රශංසාවකුත් මේ අවස්ථාවේ පුද කරනවා මේ කර්මාන්තේ වැඩි දියුණු කරන්නට ඔබතුමා අපි දෙගොල්ලෝ එකට එකතු වෙලා මොකද ඔබතුමාලා දන්නවා අපි සම්ප්‍රදානුකූල විපක්ෂයක් නෙවෙයි අපි ජනාධිපතිකම් අගමැතිකම් මැතිඑමැතිකම් නියෝජ්‍යමැතිකම් රාජ්‍යමැතිකම් නැතුව මේ රටට වැදගත් අගයීතු කිරීමක් කරන විපක්ෂයක් මේ රටේ 74 වසරක ඉතිහාසය තුල එහෙම දෙයක් වෙලා නැහැ ඉතින් අත්ත වශයෙන්ම තමුන්නාසේ දන්නවනේ මේ කාලේ කියනෝනේ උණුත් එකයි මුණුත් එකයි කියලා හැබැයි ඉතින් උණුත් එකයි කියන්නේ උණුත් එකයි හැබැයි සමගි ජන බලවේගය වෙනස් සමගි ජන සන්ධානය වෙනස් අපි විපක්ෂයේ ඉඳගෙන හුස්ම වැඩසටහන ජනාධිපතිතුමත් දන්නවා ඒ වගේම සක්වල වැඩසටහන ඒ වගේම මේ වැඩසටහන අපි ලෑස්ති ඔබතුමන්ලත් එක්ක එකහුව වෙලා අපි දෙගොල්ලොම අපේ ශක්තිය එකට එකතු කරගෙන මේ සියලුම සම්ප්‍රදාන කූල ගම්මාන මං හිතන්නේ ප්‍රධානතම දේ තමයි අතරමැදියන්ගේ ප්‍රශ්නේ අතරමැදියන් මැදට පැනලා ලොකු ගාණක් උපයනවා නිෂ්පාදන කරුවන්ට හොඳ අලෙවියක් ලැබෙන්නේ නැහැ ඒ නිසා නිෂ්පාදන කරුවයි කර්මාන්ත කරුවයි වෙළඳ පොළයි ජාත්‍යන්තර වෙළඳ පොළයි ඒකාබද්ධ කරන අපි රජයත් විපක්ෂයත් එකට එකතු වෙලා මේ රටේ සියලුම හස්ත කර්මාන්ත ගම්මාන අර ලලිත් අතුලත් මුදලි මැතිතුමා නිර්මාණය කරපු අපනායන ගම්මාන සංකල්පයක් මත දිනු කරන්නට අපේ පූර්ණ ආශිර්වාදය ලබා දෙනවා කියන එක මම ප්‍රකාශ කරනවා ඒ වගේම ගරු කතානායකතුමනි මට පොඩ්ඩක් පැත්තකින් දැක්කේ අපේ රාජිත සේනාරත්න මැතිතුමත් උනන්දු වුණා අර අපි මත කරපු සෞඛ්‍ය ප්‍රශ්නයට එතුමාගෙත් මේ අදහස ඉදිරිපත් කරන්න මම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කොයිම අවස්ථාවකදී හෝ එතුමාටත් ඒ අර වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය ගැන එතුමාගේ විශේෂඥ දැනුම මේ සභාවට ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා ඒක ඔබතුමා වෙලාව තීන්දු කරන්න මම හිතන්නේ ඕනනම් එතුමාගේ උත්තරෙන් පස්සේ හෝ පෙර මට ගැටලුවක් ස්තුතියි පළවෙනි ප්‍රශ්නෙ පිළිතුරු දෙන්න ගරු කතානායකතුමනි ගරු විපක්ෂ නායකතුමා විසින් ස්ථාවර නියෝග 27 දෙක යටතේ අසන ලබන ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේ අදාළ වෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය මං ඊට මැත්තේ මම හිතන්නේ ගරු විපක්ෂ නායකතුමා අද සභාවේ අවධානය යොමු කළා නීති විද්‍යාලයේ අවසාන විභාගය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න පත්‍ර ලිවීම සම්බන්ධයෙන් අද අධිකරණ ඇමතුමා නැහැ නමුත් මාත් විශ්වාස කරනවා යම් කාල සීමාවක් දුන්නොත් ඒ කාල සීමාව තුළ ඒගොල්ලන්ට පරිවර්තනය වීමේ
අවස්ථාවක් ලැබෙනවා සූදානම් වෙන්න. ඒ සම්බන්ධයෙන් අපගේ සහයෝගය ලබා දෙනවා කියන කාරණේ මෙහිදී මම මතක් කරනවා. ඒ වගේම ඔබතුමා තව වැදගත් කාරණයක් මතු කළා. ඒ තමයි ඉංග්‍රීසි භාෂාව පිළිබඳව පෙර පාසල් අවදී සිට ලබා දෙන ඇක්ටිවිටි බේස් ඕරල් ඉංග්‍රීසි. මම මේ වෙන විටත් මේ වැඩසටහන ආරම්භ කළා තියෙනවා. අමාත්‍ය මණ්ඩල සංදේශයේ මේ සවුන්දට යනවා. ඒ අතරතුර අපි ආරම්භ කළා අපේ රටේ පාසල් 10155ක අති බහුතරයක් තියෙන්නේ ප්‍රාථමික සහ කනිෂ්ඨ පාසල්. මේ පාසලුත් 105 තිබෙන පාසල් වලත් අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ ප්‍රථම වාරය ආරම්භ වෙන්නේ මාර්තු අග. ඒ වෙන විට අපි පළවෙනි ශ්‍රේණියෙන් ආරම්භ කරනවා ඇක්ටිවිටි බේස් ඕරල් ඉංග්‍රීසි. ඒ සඳහා වැඩසටහන සම්පාදනය කළ තිනවා ජාතික අධ්‍යාපන ආයතනය. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් පළාත් බලධාරීන් සමග අපි පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන පසුගිය සතිය ආරම්භ කළා. උතුරු මැද පළාතේ සම්පත්දායකින් ජාතික අධ්‍යාපන ආයතනයේ නේවාසික පුහුණු සැසියට කැඳවලා දැන් මේ වෙනකොට තුන්වෙනි පළාත් සභාවේ සම්පත්දායකින් කැඳවලා තින්නේ දින 3ක පුහුණුවක් ලබා දෙනවා. ඒ පුහුණුකරුවන් විසින් පළවෙනි ශ්‍රේණියේ ඉගෙනවීම් කරන ලබන ගුරුවරු ගුරුවරියන් 13000ක් අපි ඊළඟ මාස 3 තුල මේ කාර්යය සම්බන්ධයෙන් පුහුණු කරනවා. මේ සඳහා බ්‍රිටිෂ් කවුන්සිල් එක ඒ වගේම අනිකුත් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ජාත්‍යන්තරව පිළිගත් ආයතනත් එක්ක සාකච්ඡාවට කීපයක් පවත්වලා ඒ සඳහා අවශ්‍ය වෙන වර්ක් බුක් එක පවා නිර්මාණය කරන්න අවශ්‍ය කටයුතු ටික කළා තිබෙනවා. එනිසා මම සඳහන් කරනවා අපි අධ්‍යාපනයේ පරිවර්තන යුගයකට යෑම ලබන අවුරුද්දේ මුල් කාර්යය ආරම්භ කරනවා. ඒ සඳහා විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව පළවෙනි ශ්‍රේණිය සිට අපි ඇක්ටිවිටි බේස් ඕරල් ඉංග්‍රීසි පටන් ගන්නවා. ඒක දෙවෙනි වසරට ඉවරෙච්ච ගමන් ගුණ පුහුණුව පටන් ගන්නවා. ඒ වගේම පූර්ව ළමා අවදිය සඳහා ප්‍රතිපත්ති අනුව අපිම වැඩසටහනක් ඒ අමාත්‍යංශයට බාර දෙනවා. අවශ්‍ය සහයෝගය අධ්‍යාපන අමාත්‍යංශයෙන් අපේ පළාත් කලාප කොට්ටාස් පදනමින් ඉන්න අධ්‍යක්ෂවරු හරහා විරෝධ උපදේශකවරුන් හරහා අපේ සහයෝගයත් පෙර පාසල් වලට ලබා දෙන්න කටයුතු කරනවා කියන එක මතක් කරනවා මේ අවස්ථාවේ. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි පිළිතුර ශිල්ප කලා විෂය පාසල් නිර්දේශ තුල තාමත් ඉගෙනීම කටයුතු සිදු කරන්නේ නේද? පිළිතුර ඔව්. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ අදින පොදු සාහිත්‍ය පත්‍ර උසස් පෙළ විෂයක් ලෙසද අදින පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විෂයක් ලෙසද පවතී. යනු ශිල්ප කලා විෂය අපොස්ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා තෙවන ඛණ්ඩයේ විෂය නමෙන් එකක් ලෙස 10 11 ශ්‍රේණි වලදී හැදෑරීමට භාජනය වේ. මෙම විෂය සඳහා ශිෂ්‍ය සහභාගීත්වය විශේෂයෙන්ම අපි දැන් ඉන්නේ 4 වෙනි කාර්මික විප්ලවයේ ආරම්භ කළ තියෙන අවස්ථාව. ඉතින් මේ නිසාද මේ වෙන විට යම් අඩුවක් දක්න ලැබෙනවා මේ විෂය වෛකල්පික විෂයක් නිසා තෝරා ගන්නා වූ සිසුන්ගේ. ඒ පිළිබඳව මම අවබෝධයක් ලබා දෙනවා නම් 2020 වර්ෂයේ ගත්තොත් 10 11 මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 307564ක් වෙනකොට ශිල්ප කලා විෂය තෝරාගෙන තින්නේ 2757යි. ඒ කියන්නේ 0.89. 2019 1.4% හැටියට 2018 1.07. 19-20 අපිට ඔබතුමා දන්නවා කොවිඩ් 19 නිසා පාසල් විශාල ප්‍රමාණයක් වහලා තිබුණා. ඒ නිසා 10, 20, 19, 18 කියන තුනේ තමයි මම මේ ප්‍රවණතාවෙන් පෙන්වුම් කරනු ලැබි ක්‍රමානුකූලව ගත්තු. 2019ට වඩා 20 වෙනකොට අඩුවීමක් දක්නට ලැබෙනවා. ගුරුවරුන්ගේ හිඟයක් පවතීද? මෙම විෂය සඳහා ශිෂ්‍ය සහභාගීත්වය ඉතා අවම මට්ටමක පවතින බැවින් මේ සඳහා පවතින්නේ අවම ගුරු ඉල්ලුමකි. ඒ අනුව අපොස උසස් පෙළ ශිල්ප කලා විෂය සඳහා ගුරු පුරප්පාඩු 28ක්ද අපොස සාපෙළ ශිල්ප කලා විෂය සඳහා ගුරු පුරප්පාඩු 35ක්ද පවතී. විද්‍යාපීඨ මගින් අපොස සාමාන්‍ය පෙළ ශිල්ප කලා විෂය සඳහා ප්‍රමාණවත් පරිදි ගුරුවරු පුහුණු කිරීමක් සිදු වේ. 2022 වර්ෂයේදී ශිල්ප කලා විෂය සඳහා විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 14 දෙනෙකු පුහුණුව ලබා අවසන් කර ඇති අතර එම ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට ලබන අවුරුද්දේ මුල් කාර්යයේදී සිදු වෙනවා. වාර්ෂිකව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශිල්ප කලා සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සිදු කරන අතර ඒ අනුව 2022-23 වර්ෂවලදී පත්වීම් ලබා දීමට නියමිත
ශිල්පකලා විද්‍යාපීඨ ගුරුන් සංඛ්‍යාව සිංහල මාධ්‍යයෙන් 29ක් 22 දමිල මාධ්‍යයෙන් 30ක් නැවත 23 සිංහල මාධ්‍යයෙන් 15ක් දමිල මාධ්‍යයෙන් 15ක් මේ දෙක එකතු වෙනකොට සිංහල මාධ්‍යයෙන් 44 දිනකටත් දමිල මාධ්‍යයෙන් 45 දිනකටත් ලබන අවුරුද්දේ මුල් කාර්තුව තුල පත්වීම් ලබා දීමට නියමිතව තිබෙනවා ඊට අමතරව අපස උසස් පෙළ ගුරුපුර අපාඩු හා ඉතිරි සාමාන්‍ය පෙළ පුරප්පාඩු සඳහා රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීම නියමිත අතර චිත්‍ර හා ශිල්ප කලා උපාධි විෂය හැදෑරූ 220ක පිරිසක් දැනට සංවර්ධන නිලධාරීන් ලෙස සේවයේ නියුතු බවට හඳුනාගෙන තිබෙනවා එම නිලධාරීන්ගේ උක්ත පුරප්පාඩු පිරිවීම සඳහා ඉදිරි සති කිහිපය තුළදී දීප ව්‍යාප්තව පවත්වන උපාධිධාරීන් සඳහා වන රජයේ සේවයේ නියුතු බඳවා ගැනීමේ තරඟ විභාගයෙන් පස්සේ පළාත් කලාප මට්ටමින් බඳවා ගැනීමට අවශ්‍ය විදුලි දාහන කටයුතු කරනවා ඒ නිසා මේ විෂය වෛකල්පික විෂයක් හැට තිබ්බත් බාස්කට් එකෙන් තෝරා ගන්න ඒ විෂයට අද අවශ්‍ය වන ගුරුවරු සංඛ්‍යාව ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට අපිට සම්පූර්ණ කරලා දෙන්න පුළුවන් එමෙතුමාට දෙන්න එමෙත් කරු එමෙතුමාට प्रसन्न रणवीर मित्र हरि गरु विपक्ष नायक तुम आवश्यक निधि पत्कन लद परम प्रश्न गरु अध्यापन अमात तुम पिलतुर लबा दुन्ना दिवनी प्रश्न पिलतुर वशेन यदि पिलिसा एंग्लुम निष्पादन अंशे संदा द्रव्य सपीम इंडिया नय योजना क्रम याटते आनायन करुवान पनस्तुन देने को मेवन लियापाद ඔවුන් සදා ඇමරිකානු ඩොලර් මිලියන 8.3ක ණය පාසුකම් සපය ඇත. තවද එම ආනයන කරවන්නා ඒ මගින් රෙදිපිලිසා ඇඟලුම් නිෂ්පාදන ශේෂ්ත්‍රයට අවශ්‍ය පාත සඳහන් ආනන ආදේශක කරා යොමු වීමට මෙවිට කටයුතු කරමින් පවතී. නමුත් විපක්ෂ නායකතුමනි මේ මෙහෙ මොනවා කිව්වත් අපි දන්නවා ඉන්දියාව හරහා මඩ කාලපුව හරහා රෙදි ව්‍යාජ ලෙස ආනයනය කරනවා ඒක විශාල මම හිතන්නේ ඒකාධිකාරයක් තියන් ඉන්නවා ඒකාධිකාරය තුල විශාල මුදලකට මේ යාන් නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා මේ නිෂ්පාදනය නෙමේ මේ පිරුවැටුප මම හිතන්නේ අපි ඒකට යම්සි වැඩපිළිවෙලක් ගන්න ඕනේ මම හිතන්නේ ඒ හේතු මත තමයි අපි ඉන්දියානු ණය ආධාර යෝජනා ක්‍රමය යටතේ 53 දිනකට මේ ආනයනය කළා මේ මිල පාලනය කරන්න අපි කටයුතු කරගමින් යන්නේ කියන එක ප්‍රකාශ කරන්න ඕනේ ඒ වගේම පේශකල්ප මන්ත්‍රී දෙපාර්තමේන්තුව විසින් ආනයක නූල් සඳහා විකල්පයක් ලෙස ස්වභාවික නූල් නිෂ්පාදනය යොමු වී ඇති අතර මේ වන විට සාම්පල් ඇගීමේ අවස්ථාවක් පවතගෙන යනවා ඒ වගේම කපුරු නිෂ්පාදනය අවශ්‍ය කපු පුළුල් දේශීය සහ සපයා ගැනීම සඳහා කපු වගාව වාණිජ මට්ටමින් ව්‍යාප්ත කිරීමේ කර්මාන්ත අමාත්‍යාංශලා අවධානය යොමු වී ඇත ඒ සඳහා යොදාගත හැකි ඉඩම් පිළිබඳ සමීක්ෂණයක් සියලුම දිස්ත්‍රික් ලේකම් වරුන් සම්බන්ධීකරමින් සිදු කරමින් පවතිනවා ආනයනයේ කෘතිම වර්ණ වෙනුවට දැනට හඳුනාගෙන ඇති දේශීය ස්වභාවික වර්ණ ඉදිරියේදී වාණිජ මට්ටමින් ප්‍රචලිත කිරීමට අවශ්‍ය පියවර මෙම කර්මාන්තංශයේ විසින් සිදු කිරීම පවතිනවා ඒ වගේම බතික් කර්මාන්තයේ නිරේණ බහුතරයක් ඒ සඳහා අවශ්‍ය ඉන්ධනයක් ලෙස භූමි තෙල් භාවිත කරනු ලැබේ එහෙත් පවතින භූමි තෙල් හිඟිය මත සමග ඇතම් කර්මාන්තකරුවන් ගෑස් විදුලි සහ ලී වලට පෙළඹිලා තිනවා අපි මේනකොට කන්තිලැමතුමත් ඒ රාජ්‍ය අමාත්‍යවරු සමග සාකච්ඡා කළා ඒ අවශ්‍ය කරන භූමි තෙල් ටික ලබා දීමට අවශ්‍ය කටයුතු සියල්ල අපි සාකච්ඡා කළා ඔවුන්ට අවශ්‍ය කරන පාසුකම් ටික ලබා දෙන්න අපි කටයුතු කරගෙන පවතිනවා ඒ වගේම වේවැල් කර්මාන්ත ඇතුළු සාම්ප්‍රදායික අස්ත කර්මාන්තය සීපී මූණ දෙන ප්‍රධාන ගැටලුවක ලෙස ගැටලුවක් වෙන අමුද්‍රව්‍ය හිඟය සඳහා පිළියමක් ලෙස 2020 වසරේදී ගරු පක්ෂ නායකතුමනි මම ගියවර
කර්මාන්ත අමාත්‍යාංශයේ මැටි වේවැල් පිත්තල කර්මාන්ත අමාත්‍යාංශයේ වෙලා ඉඳදී අක්කර 443ක් වේවැල් වගා කරන්න අපි කටයුතු කළා මම හිතන්නේ වේව අමුද්‍රව්‍ය වගා කරන්න කලවාන උපනායක අකුරැස්ස යන ප්‍රදේශවල වේවැල් වගා කිරීමේ ආරම්භයක් ලෙස තවද ලංකාවේ සෑම ප්‍රදේශෙම රජ ඉඩම්වල ඇති වේවැල් ජාතික ශිල්ප සභාව වෙත ලබා දීම සඳහා අපි කටයුතු කරමින් පවතිනවා නමුත් ප්‍රධාන ප්‍රශ්නයක් කියලා තියෙන්නේ ගරු විපක්ෂ නායකතුමනි ඉන්දියාව මේක තෘණ සාකයක් ලෙස සලකනවා අපි අපේ වනජීවි දෙපාර්තමේන්තුව මේක තෘණ සාකයක් විදිහට මේ සලකන්නේ අපේ අහිංසක ජනයාට ඒ ආයතන වලට ගිහිල්ලා අවශ්‍ය කරන වේවල් ටික කපා ගැනීමට තියෙන සම්බාධක ටික විශාල ලෙස පවතිනවා මම වනජීවි ඇමතුමත් එක්ක වනසංරක්ෂණ වනජීවි ඇමතුමත් එක්ක සාකච්ඡා කරා නමුත් මේ රාජ්‍ය නිලධාරීන්ගේ යම් යම් මැදිහත් වීම තුළ ඔවුන්ට අවශ්‍ය කරන සහන ටික සල්සා නුදීම් පිළිබඳව බරපතල ගැටලුවක් පවතිනවා මං හිතන්නේ මොවුන්ට මේ අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දීමෙන් පස්සේ අපිට පුළුවන් වෙනවා මේ කර්මාන්තය ඉහළට ඔසවා තබන්නට අපි ඉදිරිදී අපි කර්මාන්ත අමාත්‍යතුමත් සමග සාකච්ඡා කළා අනෙකුත් අමාත්‍යංශත් සමග සාකච්ඡා කරමින් අපි අවශ්‍ය කටයුතු ඔබතුමා ඔබතුමාගේ විශේෂීලියමක් කරනවා මොකද ඔය මැටි කර්මාන්තයේ හස්ත කර්මාන්තයක් විදිහට යෙදෙන කණ්ඩායම ඒගොල්ලෝ මැටි බෝල වශයෙන් හදලා ගෙනහිල්ලා තමයි මැටි කර්මාන්තේ කරන්නේ අතින් කරන කර්මාන්ත. ඉතින් මේකට ඒව ප්‍රවාහණය කරන්න සහ ඒ මැටි ගන්න එදානම් ඉඩම් වෙන් කරලා තිබුණ හැම තැනකම ඒ ඉඩම් වෙන් කරපු ඉඩම් වල දැන් ප්‍රශ්න තියෙනවා ඒව කරන්න දෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි ඒව ප්‍රවාහණයට අවස්ථාව දෙන්නේ නැහැ. මේ සඳහා ඔබතුමා විශේෂ අවධානයක් යොමු කරන්න මොකද ඒ කර්මාන්තේ ඉතාමත්ම හොඳින් දියුණු කරලා ඒක අපනයනය කරන්නත් පුළුවන් අපිට. ඒ තරම් දක්ෂතාවයේ තියෙන කණ්ඩායමක් හතරෙන් ඉන්නවා. ඒකට අවස්ථාව ලබා දෙන්න කියලා ඔබතුමාගේ විශේෂ ඉල්ලීමක් හැටියට කරනවා.